वन्नी प्रदेशे एलटीटीई त्रस्तवादिन्गे बलकोटु बिंदुविन इदिरियट दिन रणवीरुवन्ट उपरिम शक्तियक ගුවන් හමුදාවෙන් ලැබෙන බව ක්‍රියාන්විත ප්‍රදේශයේ සිටින අපනියෝජිත අනුරදොර කුඹුර පවසයි. එල්ටීටීඊයේ යුද ශක්තිය හීන කරමින් විරෝධාර රණවිරුවෝ සාර්ථකව මෙහෙයුම් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිති. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අනුරදොර කුඹුර සමග දැන් අප සම්බන්ධ වෙනවා. වන්නියට එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කඳවුර වලට හා බංකර වලට ගුවන් හමුදාවෙන් එල්ල කරන ප්‍රහාර දැඩි කොට තිබෙනවා. උතුරට ඇදෙන රණවිරුවන්ට ගුවන් හමුදාවෙන්ද ලබා දෙන්නේ නොමද සහායක්. සතුරු කඳවුරු විනාශ කොට මාර්ගිම බේරා ගැනීම සඳහා ගමන් කරන පාබල සේනාංක වලට අවශ්‍ය අමතර පාබල සේනාංක ඉදිරි ආරක්ෂක කලාපයටම ගුවනින් රැගෙන ඒමෙන් වන්නි සතුනේදී ගුවන් හමුදාවෙන් සිදු කරන සේවාව මිල කළ නොහැකි. එවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දීමට ඉදිරි ආරක්ෂක කලාපයේ සිටි අපට සිදු වුණා. විශේෂයෙන්ම අමතර පාබල සේනාංක ගොඩබිම් මාර්ගෝස්සේ සටන් පෙරමුණට ගමන් කරන විටදී ඇතිවන ප්‍රමාදයේ ඉදිරි සටන් පෙරමුණේ අවාසිදායක තත්ත්වයක් මතුවීමට හේතු විය හැකි. එවැනි අවාසනාවන්ත අවස්ථා පිළිබඳ ඉතිහාසයේ අවශ්‍ය තරම් උදාහරණ පවතී. මෙවර වන්නි සටනේ ගුවන් හමුදාවෙන් සිදු වෙන සුවිශේෂම සේවාව වන්නේ ක්ෂණිකව අමතර බටපිරිස් සටන් පෙරමුණට ප්‍රවාහනය කිරීමයි. විශේෂයෙන්ම මන්නාරමේ පවතින විවෘත භූමිය පසු කර පාබල සේනාංක වලට ඉදිරියට ගමන් කිරීම ප්‍රබල අභියෝගයක්. එම අභියෝගය ගැයගැනීම සඳහා ගුවන් හමුදාවෙන්ද අවශ්‍ය සහාය ලැබෙනවා. MI-24 වර්ගයේ ප්‍රහාර හෙලිකොප්ටර යන යොදා ගැනීම විවෘත භූමිය ඇති සස්තවාදීන්ගේ කිලෝමීටර් ගණනාවක් දිග ඇති ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් හමුදාවෙන් දැඩි ප්‍රහාර එල්ල කරනවා. මේ අනුව වන්නි සටනේදී ගුවන් හමුදාවෙන් සිදුවන සේවාව කතරම් දැන්න සටන් පෙරමුණේදී අපට පැහැදිලි වුණා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මුලතිව් වනාන්තරයේ පිහිටි සිය සාම්ප්‍රදායික පැරණි කඳවුරු ආරක්ෂා කිරීමේ බරපතල ගැටලුවකට මුහුණ පා ඇත. රණවිරුවන් එල්ල කරන දැවැන්ත ප්‍රහාර හමුවේ මෙම කඳවුරු ආරක්ෂා කිරීම උන්ට දැඩි අභියෝගයක් වී ඇතැයි වන්නි සටන් පෙරමුණේ සිටින අප විශේෂ නියෝජිත අනුර දොරකුඹුර පවසයි. මුලතිව් වනාන්තරයේ මේ වන විට දරුණු සටන් පවතිනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සොයා ආරක්ෂක හමුදාවන් මෙම වනාන්තරයේ මැද්දෙන් විරෝධාර ගමනක නිරතවනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග මෙම වනාන්තරයේ මැද්දේ දරුණු ගැටුම් මේ වන විටත් පවතිනවා. පසුපසින් අප මේ දකින්නේ ඒ මුලතිව් වනාන්තරයයි. මෙම වනාන්තරයේ පීරමින් උතුරට ඇදෙන ආරක්ෂක හමුදාවන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටු රැසක් මේ වන විටත් බිඳ දැමීමට සමත්ව තිබෙනවා. දශක ගණනාවක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සිය ආරක්ෂාව සඳහා කැන්දක් කරගත් මුලතිව් වනාන්තරයේ මේ වන විට ඔවුන්ට අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා. එල්ටීටීඊ යුදමය වශයෙන් පරාජය වූ සෑම අවස්ථාවකදීම මෙන්ම යලි ශක්තිමත් වීම සඳහා කාලය ලබා ගැනීම සඳහා මීට පෙර ඔවුන් සෙවන ලබාගෙන ඇත්තේ මෙම ඝන වනාන්තරයේ තුලුනි. ඒත් අද වන විට තත්ත්වය හාත්පසින් වෙනස් වෙමින් පවතිනවා. රණවිරුවන් පෙරමුණු 6කින් කිලිනොච්චේ බලා ගමන් ආරම්භ කර ඇති මොහොතක ඉතිහාසයේ පුරාවටම තමන්ට ආරක්ෂාව සැලසූ මුලති වනාන්තරයේ රැක ගැනීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබෙනවා. වැලියොයින් උතුරට දෙන 59 වන සේනාංකයේ රණවිරුවන්ට මුහුණ දීමට නොහැකිව මුලති වනේ අතරමංව සිටින ත්‍රස්තවාදීන්ට දිනෙන් දින එල්ලවන ප්‍රහාර දැඩි වෙනවා. මේ අනුව 14 බේස් කඳවුරු සංකීර්ණය අතහැර පලා යාමේ තත්ත්වයකුයි ත්‍රස්තවාදීන්ට මතුව තිබෙන්නේ. වනාන්තරයේ වැඩි කොටසක් මේ වන විට පවතින්නේ රණවිරුවන් සතුවයි. කොක්කුතු දුවයි දෙසින් රට අභ්‍යන්තරයට විහිදෙන එල්ටීටීඊ සකස් කළ සැපයුම් මාර්ගයේ මේ වන විට රණවිරුවන් අත්පත් කරගෙන තිබෙනවා. මුලතිව් වනාන්තරයේ දෙවැන්ත ආරක්ෂක කලාපයක් ඔවුන් නිර්මාණය කර තිබුණද මේ වන විට ඒවා බිඳ වැටි අවසන්. සිය බංකර් වලට ඉදිරියෙන් මීටර් 200ක් පමණ පළලකින් යුක්තව ඔවුන් විවෘත භූමියක් නිර්මාණය කර තිබුණා. සිවිල් වැසියන්ගේද සහාය ලබා ගනිමින් වනයේ ඇති කුඩා ගස් මෙසේ කපා ඉවත් කොට විවෘත භූමිය නිර්මාණය කර ඇත්තේ ඉදිරියට එන හමුදා රණවිරුවන් හොඳින් ප්‍රදර්ශනය වන ලෙසයි. ඒත් ඒ සියලු අභියෝග උපායශීලීව ජයගත් රණවිරුවන් මේ වන විට ඉතිහාසයේ අත් නොවිදි පාඩමක් ත්‍රස්තවාදීන්ට උගන්වා තිබෙනවා.
මුලතු වනාන්තරයේ සිටින ත්‍රස්තවාදීන් මුහුණ දී ඇති තවත් බරපතලම ගැටලුවක් වී ඇත්තේ බීමට ජලය නොමැතිකමයි. ජලයේ ඇති සෑම ප්‍රදේශයක්ම පාහේ මේ වන විට රණවිරුවන් සතුව පවතිනවා. මේ දිනවල වන්නි ප්‍රදේශයේ දැඩි වියලිකාර ගුණයක් පවතිනවා. එවැනි තත්ත්වයක් යටතේ මුලතු වනාන්තරය අතහැර යාම හැර ත්‍රස්තවාදීන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි අපට පෙනී යන්නේ.